නව සිහින බලාපොරොත්තු සමග නව ව්‍යවහාර වසරට පාසල් යන්නට සැරසෙන දරුවන් වෙනුවෙන් අවශ්‍ය පාසල් උපකරණ පිරිනැමීමේ පුණ්‍ය ව්‍යාපෘතිය අද පැවැත්වුණා. महामेवनाव भावना असपु संचित्यात श्रद्धा माध्यजालयात एक्वाई में संविधानय कले शिल्प यात्रा दिधास विसि तुनलेसिन पैवती मेम वेडसटहन पैवत्वुने गौरवनीय महासंगरत्निये वेडमवीमेन අන් කෙනෙකුගේ අයහපත දැකලා අන් කෙනෙකුගේ දුක දැකලා ශෝකය දැකලා අන් කෙනෙකුගේ ජීවිතේ විපතටපත් වෙනවා දැකලා තමන් මුළු හදවතින් මේ පිළිබඳව කම්පා වෙනවා නා ශෝක වෙනවා නා ඒක මේ මනුස්ස ජීවිතයේ අලංකාර බවට පත් කරන උතුම් ගුණයක් ඒ කරුණාව නැමැති ගුණය මේ හිතවල නැත්නම් මෛත්‍රිය නැමැති ගුණය මේ හිතවල නැත්නම් අන් කෙනෙකුගේ සැපය දැකලා सतुटु मे हेकिवनमति मुदितावनमति गुणे नेत्नम उपेक्षावनमति गुणे तमंगे हितल नेत्नम ये मनुष्य जीवितेट कोई तरं देवर लबुनात ये जीविते अर्थवत् एकक् वेन्ने नन्ने एनिसा अपट लबुनु मनुष्य जीविते अर्थवत् करन्नेम अपतुल एति करगन्नावु गुण समुदायके गुण समुदायिं बाहिरव आकल्प संपत्तियिं बाहिरव मे मनुष्य जीवितेट कोई චර දේවල් සම්බන්ධ වුණත් මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම වැදගත්කම දියුණු කරන්නට ඒ කිසිවක් හේතු උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත් දරුවනි ඔබේ ජීවිතවලට ಗುಣධර්ම ආකරය සමීප කරවන සුන්දරතම දොරටුව තමයි බුද්ධ ශාසනය කියන්නේ. පාසල් දරුවන් 1100කට අධික පිරිසක් මෙම වැඩසටහන සමගින් එක්ව සිටියා. එහිදී නව ව්‍යවහාර වසරට පාසල් යන දරුවන් වෙනුවෙන් අවශ්‍ය පාසල් පොත්, පාසල් බෑග් සහ පාසල් උපකරණ දරුවන් වෙනුවෙන් පිරිනමනු ලැබුවා. සේරුවිල මංගල රජ මහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍යාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේද දරුවන් වෙත පාසල් උපකරණ පිරිනමනු ලැබුවා. එහිදී රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් වියදම් කරමින් දරුවන් වෙත එම උපකරණ ලබා දුන්නා. මේ සඳහා සැදැහැති පිරිසක්ද දායකත්වයේ දරා තිබුණා. දුන්නේ ත්‍යාගයට නැන්දලාම අමලාට ස්තුති වෙනවා ඉගෙන ගන්න වැදගත් වෙන අධ්‍යාපන උපකරණ ගොඩක් හම්බුණා අපිට ලබා දුන්න ත්‍යාගයේ මෙන්ම ඊටමත් වටිනා ආකල්ප වර්ධනයේ සටහන් වැඩසටහන පැවැත්ුණා මද්දව්‍ය පිළිබඳව මෙන්ම අපි සමාජ ජීවත් වෙන්න ඕනි කොහොමද මේ හැමදේම පිළිබඳව අපිට බොහොම හොඳ වැඩසටහනක් පැවැත්ුණා ඒ පිළිබඳව අපි බේමින් ස්තුතිය පුදගත් සිටිනවා අනාගත සිහින පොතිබඳ පාසල් යන්නට සැරසෙන දැයි අනාගත දරුවන් වෙනුවෙන් ශිල්ප යාත්‍රා පුණ්‍ය ව්‍යාපෘතියේ සාර්ථක එක් අදියරක් එලෙසයි නිමාව දුටුවේ. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.